කතවසල දරුවට දීපු ක්විස් එකේ ඩිස්කෂන් එක තමයි දැන් කරන්න සූදානම් වෙන්නේ. ඉතින් මෙතනදී ප්‍රශ්න 10ක් තියෙනවා. ඔයගොල්ලෝ මේ ප්‍රශ්න 10ට උත්තර හදලා සබ්මිට් කරන්න තිබුණා. ඉතින් අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ කොහොමද ඒ ටිකට උත්තර හදාගන්නේ කියන එක. ඉතින් අපි ඉක්මනට බලමු. 5න් 2 භාගය දශම සංඛ්‍යාවක් විදිහට කියන්නේ. ඒතකොට අපි දන්නවා භාගයක් දශම කරනකොට භාග සහ දශම අතර තියෙන සම්බන්ධතාව අපි ඉගෙනගෙන තියෙනවා. චුට්ටක් මතක් කරෝ තියන් අපි ඉගෙනගෙන තියෙනවා පුතේ. මෙන්න මේ 10න් 1 කියන්නේ දශම සංඛ්‍යාවක් විදිහට ලිව්වට පස්සේ මේක 0.1 කියන එක. ඒ වගේම 100න් 1 කියන එක ගැන අපි ලිව්වොත් දශම සංඛ්‍යාවක් විදිහට 0.01 කියන එක. ඒ වගේම 1000න් 1 කියන එක ගැන අපි දශම සංඛ්‍යාවක් විදිහට ලිව්වොත් 0.01 කියන එක. ඉතින් මේක භාග සහ දශම අතර තියෙන සම්බන්ධය. භාග දශම සම්බන්ධය ගැන අපි කලින් කතා කරලා තියෙනවා, ඉගෙනගෙන තියෙනවා. ඉතින් එතකොට මේ තියෙන්නේ හරේ 10 බල තියෙන භාගය. ඉතින් හරේ 10 බල තියෙන තව භාගයක් ගත්තොත් මම 10න් 7 කියලා මේක අපිට ලියන්න පුළුවන්. දැන් 10න් 7. 10න් 1 කියන්නේ 0.1. නම් අපිට 10න් 7 ලියන්න පුළුවන් 0.7 කියලා. මේ විදිහට. දැන් හරේ 10 බලයක් තියෙනවා නම් යම්කිසි භාගයක අපිට මේක ටක් ගාලා දශමයක් කරන්න පුළුවන්. හැබැයි මේ වගේ 5න් 2 වගේ හරේ 10 බලයක් නැති වෙලාවට මොකද කරන්නේ? හරේ 10 බලයක් නැති මෙන්න මේ 5න් 2 වගේ භාගයක් පුතේ අපි හදා ගන්නවා. හරේ 10 බලයක් තියෙන විදියට. හරිද? මේ 5 ඉලක්කම අපි 10 බලයක, කියන්නේ 10 100 හෝ 1000 බවට පත් කරනවා. හරි. එතකොට මේ අපි බලන්නේ මුලින්ම මේ ළඟම කාටද කරන්න පුළුවන් කියන එක. මේකට කරන්නේ මේ තුල්ල්‍ය භාගයක් හදාගන්න එක. හරිද? මෙයාට තුල්ල්‍ය භාගයක් ලියලා ඉවර වෙලා මොකද කරන්නේ? හරේ 10 හෝ 100 හෝ 1000 හෝ බවට පත් කරනවා. එතකොට අපිට පුළුවන් මේ විදියට අරගෙන උත්තරයක් හදන්න. ඉතින් ඒකට දැන් මෙතන ඉන්නේ පහනේ. මොකද්ද කරන්න ඕනේ? පහක් 10ක් කරන්න පුළුවන්ද? 100ක් කරන්න පුළුවන්ද? 1000ක් කරන්න පුළුවන්ද කියලා බලනවා. තුනම පුළුවන්නේ. දැන් ළඟම එක්කෙනා තමයි කරන්නේ. 10ක් කරාම ඇති අපිට 100 1000 කරන්න ඕනේ නැහැ. ඉතින් පහ කියන එක්කෙනා 10ක් කරන්න පුළුවන් අපිට දෙකෙන් ගුණ කරලා. පහල දෙකෙන් ගුණ කරනකොට ඔයා දන්නවා මේ උඩත් දෙකෙන් ගුණ කරන්න එපා නේද? එතකොට එනවා අපිට උත්තරය කීයද? 5වරක් 2 10යි. 2වරක් 2 4යි කියන්නේ. හරි. එතකොට ඔයා දන්නවා 5න් 2කට සමාන භාගයක් තමයි මෙතන තියෙන්නේ. සමාන භාගය තුල්ල්‍ය භාගය කියන්නේ භාගවල ප්‍රමාණයෙන් සමානයි. දැන් පුළුවන් 10න් 4 කියන එක දශම කරන්න. එහෙනම් මේක දශම බවට පත් කරාම අපේ උත්තරේ එන්නේ කීයද? 10න් 4 කියන්නේ 0.4 කියන එක. 0.4. එහෙනම් මෙන්න හරේ 10 බලයක් නැති භාගයක් මොකද කරන්නේ? හරේ 10 බලයක් කරනවා තුල්ල්‍ය භාගයක් කියලා ඊට පස්සේ දශම කරනවා. හරි, සිම්පල් කේස් එකක් තියෙන එක. 1ක් 10 අතර ප්‍රථමක සංඛ්‍යාව කුලකය. මේ ඒ කියන්නේ 1ක් 10 අතර ප්‍රථමක සංඛ්‍යාව වෙනවලු මේ කුලකය වෙනත් ආකාර දෙකකට. එතකොට අපි ඉගෙන ගන්නවා කුලක දක්වන ආකාර තුනක් ගැන. කොහොමද? නිශ්චිත පොදු ලක්ෂණයි පොත පදනම් කරගෙන විස්තර කිරීමක් විදිහට ලියනවා. ඊළඟට ලයිස්තුගත කිරීම. එහෙම නැත්නම් අපි එකට කියනවා තව කුලකයේ අවයව දක්වීම කියලා. ඊළඟට පුතේ තව එකක් තියෙනවා ජෝන් වෙන් කියන ගණිතඥයෝ හැල දීපු වෙන් රූප සටහන් ක්‍රමය. හරි. එතකොට මෙතන තියෙන මොන ක්‍රමයද? A සමාන 1ක් 10 ප්‍රථමක සංඛ්‍යාව වේ. එතකොට මෙතන සිංහලෙන් අපිට තේරෙන විදිහට තේරෙන භාෂාවෙන් කියලා තියෙනවා පොඩි විස්තරයක් තියෙන්නේ. එහෙනම් මේ තියෙන මොනවද? විස්තර කිරීමක් විදියට. හරිද? නිශ්චිත පොදු ලක්ෂණයක් මත පදනම් කරගෙන මේ විස්තරයක් විදියට මේ දාලා තියෙනවා. 1ක් 10 අතර ප්‍රථමක සංඛ්‍යාවේ විස්තරයක් තියෙනවා. ප්‍රථමක සංඛ්‍යාවේ ඒක නිශ්චිත කරලා තියෙනවා කොහොමද? 1ක් 10 අතර තියෙනවා කට්ටිය. හරි, එහෙනම් 1ක් 10 අතර තියෙන ප්‍රථමක සංඛ්‍යාව තමයි කුලකයට අයිති වෙන්නේ. එහෙනම් කුලකේ අවයව දක්වීමක් විදියට ලිව්වොත් අපි එකටම ලියමු අවයව දක්වීම කියලා. ඉතින් මෙන්න එක ක්‍රමයක් තමයි අවයව දක්වීම. අවයව දක්වීම. එහෙම නැත්නම් මේකට තව නමක් කියනවා. මොකද්ද? තව නමක් කියනවා. මොකද්ද මේකට? ලයිස්තුගත කිරීම කියලා. නම් දෙකම එකයි. විභාගයට ওই මොන නමින් આવවත් මතක තියාගන්න. ලයිස්තුගත කිරීම. හරිද? දැන් එතකොට කුලකයක ලයිස්තුගත කිරීම. එහෙම නැත්නම් අවයව දක්වීමේදී අපි කුලක නීති වලට අනුකූලව ලියන ඕනේ. අවයව දක්වීමේ නීති අපි ඉගෙනගෙන තියෙනවානේ. මේ විදියට කැපිටල් අකුරෙන් මේක නම් කරන්න ඕනේ. සංගල වරහන් ඇතුලේ ලියන්න ඕනේ. දැන් කවුද? අවයව කියන්නේ කුලකයට අයිති දේවල්. 1ක් 10 ප්‍රථමක සංඛ්‍යාව කියන්නේ මොනවද? ප්‍රයිම් නම්බර්ස් කියන්නේ මොනවද? සාධක දෙකයි ඉන්නේ නේද? නේ, සාධක දෙකක් විතරක් ඉන්නේ. කවුද ඉන්නේ? 2 3 5 7 11 13 ඔය වගේ කට්ටියනේ යන්නේ. එතකොට මෙතනින් අපි තෝරන්න ඕන කවුද? 1ක් 10ක් අතර නම්.
එකත් දහයත් අතර සෙට් එකේ කවුද ඉන්නේ? මේ ඉන්නේ. මෙන්න මේගොල්ලෝ හතර දෙනානේ. මේගොල්ලෝ හතර දෙනා. එහෙනම් මේගොල්ලෝ හතර දෙනා අපි මෙතෙන්ට ලියන්න ඕනේ. හරි. අවයව දක්වනකොට මොකද කරන්නේ? කමා දාලා වෙන් කරන්න ඕනේ නේද? අමතරව තාමතක තියාගන්න ඕනේ මොකද්ද? අවයව එකම අවයවේ දෙපාරක් ලියන්නේ නැහැ කියන එක. ඉතින් මෙතන දෙපාරක් වෙන කවුරුත් නැහැනේ. සංගලවරහන් වැහුවා. ඔන්න එක විදියක්. මේ කවුද? අවයව දැක්වීම. අනිත් විදිය මොකද්ද? අනිත් විදිය පුතේ වෙන් රූප සටහන්. හරි. වෙන් රූප සටහන. මොකද්ද වෙන් රූප සටහන කියන්නේ? කුලකේට අයිති දේවල් ටික මොකක් කරනවද? කුලකේට අයිති දේවල් ටික සංවෘත තල රූපයක් ඇතුළට දානවා. හරි. මේකට අපි පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන්නේ මේ වගේ රවුමක් ඉලිප්සයක් නේද? සංවෘත මේ වගේ තල රූපයක් පාවිච්චි කරා. ඒක නම් කරන්න ඕනේ කොහමද? ඒ කියලා නම් කරන්න කුලකේ නම එන්නේ. හරි. අවයව ටික ඇතුළේ ලියන්න. 2 3 5 7 එක ගොඩේ ලියන්න බා පොඩ්ඩක් ඉඩ තියලා මේ විදිහට ලියලා දා. හරි. ඔන්න එහෙනම් කුලකේක අවයව දැක්වීම සහ ලයිසුගත කිරීම මෙතනදි කතා කරේ කුලකයක් දක්වන ආකාර තුනෙන් එකක් දීලා ඉතුරු ආකාර දෙක ගැන හල්දී බොන්න අපි ඒක දැන් හදුවා. සදිශ සංඛ්‍යාව නැත්තම් නිකිල එකතු කිරීමක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් සදිශ සංඛ්‍යාව එකතු කරද්දී අපි කතා කරලා තියෙනවා පුතේ මෙන්න මේ දේවල්. ඉතින් ධන සංඛ්‍යාවක් ධන සංඛ්‍යාවකට එකතු වුණොත් ධන සංඛ්‍යාවක් ධන සංඛ්‍යාවකට එකතු කරනොත් සාමාන්‍ය විදිහට එකතු කරලා ධන උත්තරයක් එන්නේ නේද? උදාහරණයක් තමයි ධන දෙකට එකතු කරනවා නම් අපි ධන පහක් අපේ උත්තරේ තමයි 5යි 2යි 7යි දෙන්නම ධන නිසා උත්තරේට ධන. හරිද? ඊළඟට අපි ඍණ සංඛ්‍යා දෙකක් එකතු කරනකොට කතා කරනවා. ඍණ සංඛ්‍යාවකට තවත් ඍණ සංඛ්‍යාවක් එකතු වුණොත් මොකද වෙන්නේ? සාමාන්‍ය විදිහට එකතු වෙලා උත්තරේ ඍණ. උදාහරණ. ඍණ 2 එකතු කිරීම ඍණ 7. එතකොට 7යි 2යි එකතු වෙනව 9යි කියලා දෙන්නම ඍණ නිසා ලකුණු ඍණ. හරි. ඊට පස්සේ කතා කරනව මොනවද? ධන සංඛ්‍යාවකුයි ඍණ සංඛ්‍යාවකුයි එකතු වුණොත් මොකද වෙන්නේ කියන එක. ඒක නම් ඇත්තටම අපි දන්නේ නැහැ නේද? නේ දන්නේ නැහැ කියන්නේ අපිට එකපාරටම කියන්න බෑනේ. ඇයි කියන්න බැරි? මෙතනදී අපි බලන්න ඕනේ මොකද්ද? ලොකු එක්කෙනා සහ පොඩි එක්කෙනා. දැන් අපි අර උදාහරණ එකම. හරිද? ධන 8 එකතු කිරීම ඍණ 3 සමානයි කවුද කියලා අහන්නේ. මේ දෙන්න ධනයි ඍණයි නේද? දැන් ධනයි ධනයි වුණා නම් අපි දන්නවා ධන. ඍණයි ඍණ වුණා නම් අපි දන්නවා ඍණ. හැබැයි මෙතනදී ධනයි ඍණයි නේ. එතකොට මොකද කරන්නේ? මෙතනදී සිද්ධ වෙනවා ලොකු එක්කෙනා සහ පොඩි එක්කෙනා තෝරන්න. එතකොට පුතේ මේක පටලවා ගන්න එපා. ලොකු එක්කෙනා පොඩි එක්කෙනා තෝරනකොට අපි ඉලක්කමෙන් තමයි බලන්නේ. ලකුණු ගැන හිතන්නේ නැතුව. හරිද? ලකුණ නොසලකා මෙතනින් ලොකු පොඩි කෙනා වෙන් කවුද ලොකු එක්කෙනාද? 8. පොඩි එක්කෙනා 3. ලොකු කෙනාගෙන් පොඩි එක්කෙනා අඩු කරා. 8න් 3ක් අඩු කරාම කීයද? 5යි. හරි. දැන් ඊළඟට බලනවා කවුද මෙතනින් ලොකු එක්කෙනාගේ ලකුණ කියලා. ලකුණක් දාන්න එපා මෙයාටද? හරි. ලොකු එක්කෙනාගේ ලකුණ කවුද? ධන. එහෙනම් මෙතෙන්ට දාගන්නවා ධන කියලා. දැන් මේ නැතත් ප්‍රශ්නයක් නැහැ ධන එකක් නිසා නේද? හරි. එහෙනම් අපේ උත්තරේ තමයි කීයද? ධන 5. අපේ උත්තරේ තමයි ධන 5. මෙයාට උත්තරේ ධන 5. හරි. මෙයාට උත්තරේ කීයද? ධන 5 තමයි. හරි. මෙයා නේද? තව උදාහරණයක් බලමු. ඍණාට එකතු කිරීම ධන 3. දැන් මොකද වෙන්නේ කියන්නේ? දැන් මේකම අනිත් පැත්තට මම ලකුණු දාලා තියෙනවා. මොකද කරන්නේ? වෙනස් දෙන්නෙක් නේ ධනයි ඍණයි නේ. මොකද කරන්නේ පුතේ? ලකුණු අමතක කරලා ලොකු කෙනා සහ පොඩි කෙනා බලන්න. ලොකු කෙනා 8, පොඩි කෙනා 3. එහෙනම් අඩු කරන්න 8න් 3ක් 5යි. නේ? 5යි. එතකොට ඔයා මේ මං කියව පරලවා ගන්න එපා කියලා ඔයා දන්නවා මේ නිකිල වලින් හිතුවොත් ඍණාට චූටි ධන 3 ලොකුයි. ඒක නෙමෙයි හිතන්නේ. කොහොමද ලකුණු අමතක කරලා හිතන්නේ කිව්වේ? 8 ලොකුයි 3 පොඩි එක්කෙනා කියලා. හරි. එහෙනම් 8න් 3ක් ගියා 5යි. විශාල කෙනාගේ ලකුණු බලන්න ඍණ නිසා උත්තරේට ඍණ. එහෙනම් මෙයාට උත්තරේ ඍණ 5යි. හරි. මේ මෙයාට උත්තරේ මේ මම ගත්ත උදාහරණ ගන්න. හරිද? ඔයා හදන්න ඕන ගාන මොකද්ද? ඔයා හදන්න ඕන ගාන තමයි මේ තියෙන්නේ. හරිද? ඔයා හදන්න ඕන ගාන තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ මෙතන තියෙන එක. මේකට උත්තරේ තමයි ධන 5. මම ඒක ලියලා තියනවා. ධන 5යි මෙයාට උත්තරේ කියන්නේ. හරිද? කොටුවක් නේද? හරි. මෙයාට උත්තරේ ධන 5යි. හරි. ධන 5යි කියලා තියාගන්න. හරි. ඔන්න එහෙනම් නිකිල එහෙම නැත්නම් සතිශ සංඛ්‍යා ගන්න. හරි. දැන් මෙතන කියනවා පුතේ මේ
ළමයෙක් පාසලේ ජල කරාමයක් භාවිතා කරලා මේ වතුර බොනවලු භාජනයක් පාවිච්චි කරන්න නැතුව. එතකොට කියනවා මේ ඒ නිසා දිනකට වතුර ලීටර 1යි තවත් මිලිලීටර 275ක් අතර ප්‍රමාණය අහගෙන යනවා අපතේ යනවලු. හරිද? එතකොට මේ විදිහට දින 5ක් ජලය පානය කරා නම් අපතේ යන ජල ප්‍රමාණය කොච්චරද කියලා හොයන්න තියෙන්නේ. එහෙනම් මේ ගුණ කිරීමක් නේද? හා ගුණ කිරීම ගානක්. එහෙනම් ලීටර සහ මිලිලීටර අපිට ගුණ කිරීම ගානක් තියෙන්නේ. ලීටර 1යි මිලිලීටර 275 අපි ගුණ කරගන්න ඕනේ කියෙන්ද? දවස් 5යිනේ. දවස් 5ක් එහෙනම් මේ විදියට හොයා ගන්න ඕනේ. හරි. එහෙනම් මේක අපි ගුණ කරමු. 5 5 25 5යි 2ක් ඉතිරි. 5 7 35යි 2යි 37න් 7 ආයි 2ක් 3ක් ඉතිරි. හරිද? ඊළඟට 5 2 10යි 3යි 13යි. හරිද? එතකොට මේක ලියන්න බෑනේ අපිට 1375ක් ලියන්න බෑනේ මේ පැත්තේ. ඇයි ඒ? මේ මිලිලීටර පැත්තේ අපිට ලියන්න පුළුවන් උපරිම 999නේ. ඒ නිසා මොකද කරන්නේ? මෙතන තියෙනවා 1375. 1000ක්ම දෙමු මෙහෙට. හරිද? එහෙනම් 1000ක්ම දීලා ඉතුරු 375 මෙතනින් දාගමු. 1000ක් මෙහෙට දෙනවා කියන්නේ මිලිලීටර 1000ක් මෙහෙ ලීටර පැත්තට යනවා කියන්නේ ලීටර එකක් වෙලා තමයි එන්නේ. හරි. දැන් ලීටර පැත්ත ගුණ කරනවා. 5 1 5යි අර ආපු ලීටරේ තුයි ඔක්කොම 6යි. එහෙනම් කොච්චරක් අහක යනවද මේ ආසන්න වශයෙන්? 6යි ලීටර 375යි මිලිලීටර කියලා ඔන්න ඔය ප්‍රමාණයයි නිර්මාණය කරන්න කියලා කියන්නේ. අනිමාණය කරන්න කියන්නේ හරියටම දන්නේ නැහැනේ මේ ගානද කියලා නේද? හරියටම හැමදාම ලීටරයයි මිලිලීටර 275 දහගෙන හරියටම දශමයටම නැහැනේ. ආසන්න වශයෙන් ඒ නිසා තමයි නිර්මාණය කරන්න කියලා තියෙන්නේ. හරි. සුළු කරන්න මෙන්න මේ භාග. මිශ්‍ර සංඛ්‍යාදයක් අඩු කිරීම. ඉතින් මිශ්‍ර සංඛ්‍යාදයක් පුතේ අපි අඩු කරනකොට මේවා අපිට විෂම භාග කරලා හදන්නත් පුළුවන්. හැබැයි ටිකක් අමාරුයි නේ. වැඩ වැඩි. හැබැයි මේක මිශ්‍ර සංඛ්‍යා විදියටම තියාගෙන අපිට සුළු කරන්න පුළුවන්. එහෙනම් 4යි 2න් 1 අපිට අඩු කරන්න තියෙන 2යි 8න් 1. හරි. එහෙනම් මුලින්ම අපි කරන්නේ මෙන්න මේ පූර්ණ සංඛ්‍යා දෙක වම් පැත්තට අරගෙන අපි අඩු කරගමු. මැදින් අපි දන ලකුණ කුද්දාගෙන මොකද කරන්නේ? භාග දෙන්න දකුණු අත පැත්තට ගන්නවානේ. මට මතක ඇති. භාගය අඩු කිරීම 8න් 1. හරි. මම ඉක්මනට කියාගෙන යන මේ ක්ලාස් එකේදී කතා කරලා තියෙන ඔයාලට මේ ක්විස් එකේ දේවල් ආයෙ මතක් වෙන්න තමයි කරන්නේ. හරි. එතන 4ෙන් 2ක් ගියාම 2යි. දන 2ෙන් 1 8ෙන් 1 මොකද කරන්නේ? හදා ගන්න වෙනව නේද? මේ 2ෙන් 1ේ හරය කවුද කරන්නේ? 8 කරන්න මේක 4ෙන් ගුණ කරන්න ඕනේ. එතකොට මෙයාත් 4ෙන් ගුණ කරන්න ඕනේ. අඩු කිරීම 8ෙන් 1. දැන් ආයි හදලා ලියාගමු 2 එකතු කිරීම භාග දෙක හම්බනවා. දෙවරක් 4 8යි, එකවරක් 4 4යි. අඩු කිරීම 8ෙන් 1. හරි. කීයද හම්බෙන්නේ? 2 එකතු කිරීම පුතේ 8ෙන් 4ෙන් 8ෙන් 1ක් ගියාම 8ෙන් 3. 2 එකතු කිරීම 8ෙන් 3 කියන්නේ අපේ උත්තරේ තමයි 2යි 8ෙන් 3. හරි. 2යි 8ෙන් 3. 2යි 8ෙන් 3. 2යි 8ෙන් 3. හරි වුණා තියෙනවා. හරි. ඔන්න. රයිට්. එතකොට මේ මොන විදිහද මේ? මිශ්‍ර සංඛ්‍යා දෙක වෙනස් කරන්නේ නැතුව ওই විදිහටම තියාගෙන අපි හදාගත්ත විදිහ. හරිද? රයිට්. ඊළඟට බලමු මොකක්ද තියෙන්නේ. පොඩි පරිමාව ගන්න තියෙනවා අපි බලමු කොහොමද පුතේ මේක හදාගන්නේ කියන එක. හරි. ඉතින් මෙහෙමයි තියෙන්නේ. රූපය දැක්වෙන ඝනකාබ පැරදි ටැංකියක්. ඉතින් මේක හිතනවා ඝනකාබ පැරදි ටැංකියක් තියෙන මේක. මේකේ පරිමාව ඝන මීටර වලින් හොයන්නේ. හරි. එතකොට පරිමාවක් අපි හොයාගන්නේ කොහොමද? අපි එකට ලස්සන සම්බන්ධයක් පාවිච්චි කරනවා මෙන්න මේ වගේ. පරිමාව. පරිමාවට අපි ඉංග්‍රීසියෙන් කියනවා වොලියුම් කියලා. අපිට ඕනේ නම් එතනට v අකුර දාගන්නත් පුළුවන්. ඒ පරිමාව කියලා කියන්නේ මෙන්න මේ වගේ. දැන් මේක කියුබොයිඩ් එකක්. ඝන කාබයක්. ඉතින් මේකට අපිට ලියන්න පුළුවන් දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස කියලා. හරි. දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස. මේක තමයි අපේ ඝන කාබයක පරිමාව හොයාගන්න සම්බන්ධතාව. හරි. දැන් මේකට අපි ආදේශ කරගන්නවා දිග මීටර 6යි. එහෙනම් 6යි m. පළල මීටර 4යි. එහෙනම් 4යි m. ඊළඟට උස මීටර 3යි. අපි 3යි m කියලා දාගන්නවා. හරි. මේක අපිට දැන් සුළු කරන්න තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් 6 වරක් 4 බලලා ඒ වගේ 3ක් බලන්න. ඊට වඩා මට ලේසි 3 වරක් 4 12යි, 12 වරක් 6 බලන්න. ඒක 72යි. ඉතින් ඔයාලට කොයි පැත්තෙන් කරත් උත්තර ගන්න පුළුවන් මෙතනට. එතකොට 72 ඉන්න පුතේ මීටර 3ක්ම දැන් මීටර ඒකකයේ මීටරේවම 3ක් ගුණ වෙලා තියෙනවා. එතකොට අපිට උත්තර හම්බ වෙන්නේ ඝන මීටරවලින්. හරි. ඝන මීටරවලින්. එහෙනම් පළවෙනි එකට උත්තරේ තමයි මේ තියෙන්නේ
ගණ මීටර 72යි තියෙන්නේ. හරි. දෙවෙනියකට අහනවා ටැංකිය දෙසේ ඉහලින් බැලුව විට පතුල පේන ආකාරය දැන් මිනුම් සහිතව මෙතනදී අඳින්න ඕනේ. හරි. දැන් මේක මිනුම් සහිතව අඳින කොට අපිට මේක ඇවිල්ල රෙක්ටැන්ගල් එකක් නේ අඳින්න ඕනේ. නේද? දැන් උඩින් බැලුවහම දැන් මෙහෙම බැලුවට පස්සේ වඩ යට පේන්නේ කොහමද? මේ වගේ කොටුවක් තමයි පේන්නේ නේ. මේ වගේ කොටුවක් තමයි වඩ පේන්නේ. එතකොට මේකේ මිනුම් කොහමද වඩ පේන්නේ? මිනුම් දාන්නේ කවුද මෙතනට දැන්? දිගයි පළලයි නේද? ඈ? දිගයි පළලයි නේද දාන්න ඕනේ. මෙතනට 6, මෙතනට 4. ඕක තමයි වඩ පේන්නේ. උස එක්කෙනා පේන්නේ නැහැ නු උඩින් බැලුවහම. නෑ. වඩ පේන්නේ දිග එක්කෙනා තුයි පළල එක්කෙනා තුයි. එහෙනම් ඔයා දාන්න ඕනේ මෙතනට අපි මේ පැත්තෙන් 6යි m කියලා දාගමු. පළල පැත්තකට අපි දාගන්නවා 4 මීටර කියලා. හරි. මේ විදිහට ඇඳලා පෙන්වන්න ඕනේ. ඍජු කෝණාංශයක් විතරක් ඇඳලා බෑ. ඒකක දාන්නත් ඕන. හරි. තුන්වෙනියට අහනවා මෙහෙම. මෙහි දිග සහ පළල වෙනස් නොකර උස විතරක් වෙනස් කිරීමෙන් පරිමාව 96 ඝන මීටර බවට පත් කරන්න ඕනේ. එහෙම කරනවා නම් නව උස වෙන්න ඕනේ කොච්චරක්ද? ඒ කියන්නේ මෙන්න මේ කියන එකනාගේ දිගයි පළලයි වෙනස් කරන්නේ. උස විතරක් වෙනස් කරලා පරිමාව මොකද කරන්නේ? 72 තියෙන එක පුතේ 96ක් කරනවා වැඩි කරනවානේ. ඔයා හිතන්න. දිගයි පළලයි වෙනස් කරන්නේ නැත්තම් උස විතරක් වෙනස් කරලා පරිමාව වැඩි කරනවා කියන්නේ උස වැඩි කරන්න ඕනේ නේද? හරි කොච්චරක් වැඩි කරන්න ඕනද? නව උස සඳහා වෙන්න ඕන අගේ කොච්චරද කියලා බලන්නලු. එතකොට අපි ආයේ මේකට දාගමු. අපි දන්නවා පරිමාව සමානයි දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස කියලා. හරි. අපි මෙහෙම ලියමු. V සමානයි දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උසනේ තියෙන්නේ. හරි. එතකොට අපි දන්නවා දිග කොච්චරද මේකේ? දිග ඇවිල්ලා අපිට දීලා තියෙන්නේ 6 මීටර. ඕක වෙනස් කරන්නේ නැහැනේ. ඕක වෙනස් කරන්නේ නැහැ. ඊළඟට පළල අපිට දීලා තියෙන්නේ 4 මීටර. ඒකත් අපිට වෙනස් කරන්නේ නැහැ. හරි. ඊළඟට උස තමයි දැන් වෙනස් කරන්නේ. උස වෙනස් කරනවා කොහොමද? අපි දන්නේ නැහැ කොච්චරක් වෙනස් කරනවද කියලා වැඩි කරන්න ඕන. අපි ඒක තමයි හොයන්නේ. එහෙනම් අපි ඒකට දාගමු උස. height කියන එක නිසා page කියලා දාගමු. දැන් පරිමාව දන්නවා කීයක්ද? 96යි ඝන මීටර. එහෙනම් අපිට මේ v වෙනුවට ලියන්න පුළුවන් පරිමාව වෙනුවට කීයක් ලියන්න පුළුවන්ද? 96යි ඝන මීටර ලියන්න පුළුවන්. හරි. දැන් මේක අපි සුළු කරලා තමයි අපි h ට උත්තරයක් ගන්න යන්නේ. එහෙනම් මම ලියනවා 96යි ඝන මීටර සමාන වෙනවා 6 4 පුතේ 24යි. මෙතන m එකයි කියන්නේ m වල දෙවනි බලය කියන්නේ වර්ග මීටර ගුණ කිරීම h මෙතන. හරිද? හරි. දැන් අපිට h හොයා ගන්න ඕන නම් මෙන්න මේ වර්ග මීටර 24 කියන මොකද කරගන්න ඕනේ? නැති කරන්න බෑ. ඒ කියන්නේ වර්ග මීටර 24 කියන එක නැති කරගන්නම් එයා ಗುಣ වෙලා ඉන්නේ h එක. මොකද කරන්නේ? බෙදමු. එහෙනම් මේ පැත්ත බෙදනවා 24යි මොනවද? වර්ග මීටරගෙන් බෙදනවා. දැන් මේක සමීකරණයක් නේද? සමාන ලකුණෙන් මෙහා පැත්ත දෙන්න සමාන නිසා මේ පැත්තන් බෙදනවා 24යි වර්ග මීටරගෙන්. හරි. දැන් මොකද වෙන්නේ කියන්නේ? දැන් මේ පැත්තේ 24යි m වර්ග 24යි m වර්ග කැපිලා ගියා. කවුද ඉතුරු වෙන්නේ? h තමයි ඉතුරු වෙන්නේ. මේ පැත්තෙන් මොකද වෙන්නේ? 96 බෙදීම 24. 96 බෙදීම 24. දැන් 24 කියන්නේ 24 ඒවා 4ක් තමයි 96 වෙන්නේ නේ. 24 ඒවා දෙකක් 48යි. ඒ වගේ දෙකක් 96. එහෙනම් 4ක් නෙවෙන්නේ. එහෙනම් 24ට 24 ඒවා 1යි 96ට 24 ඒවා 4ක් තියෙනවා. එහෙනම් මෙතනට 4යි එන්නේ. 4යි මොනවද දෙන්නේ මේ? උඩ ඝන මීටර පහළ වර්ග මීටර. එතකොට දැන් මේක 8ේ දරුවෝ සහ 7ේ දරුවෝ නම් මේක ගැන එච්චර අවබෝධයක් නැතුව ඇති මේ වර්ග මීටර මේ කියන කතාව මේක ඒකකේ කොහොමද වෙන්නේ කියන එක. ඉතින් මේක හිතන්න දැන් 9 ළමයි දන්නවා. මෙතන තියෙන්නේ ඝන මීටරගෙන m වල 3 බලය. යට තියෙන්නේ m වල 2 බලය. එතකොට මේ විදියට බල දෙකක් පාද සමාන බල. නම් පාද සමාන බල දෙකක් මේ විදියට බෙදනකොට මොකද වෙන්නේ? දර්ශක අඩු වෙනවනේ. එහෙනම් m වල 3 m වල 2 ගියාට පස්සේ m වල 1යි ඉතුරු වෙන්නේ. එහෙනම් මෙතන m කියලා එන්නේ. හරිද? අපි අවසාන උත්තරේට මෙතනට ඒකක දාලා දියන්න ඕනේ. හරිද? එහෙනම් මෙතනට අපිට එනවා h සමානයි 4 m නේ. එහෙනම් මේ කියන්නේ මොකද්ද? මේ කියන්නේ මේ නව උස කියන එක නේද? නව උස කියලා අපිට කියන්න පුළුවන් කීයක්ද එහෙනම්? මීටර 4යි කියලා. හරි. ඔන්න ඕක තමයි අපේ මේ තුන්වෙනි ප්‍රශ්නේ උත්තරේ වෙන්නේ. හරි.
මේ භාග තුනක් තියෙනවා පුතේ මේ භාග තුන ආරෝහණ පිළිවෙලට සකස් කරන්න අපිට තියෙන්නේ. ඉතින් භාග තුනක් ආරෝහණ පිළිවෙලට සකස් කරනකොට ආරෝහණ හෝ අවරෝහණ අපි දන්නවා මේක සංසන්දනය කිරීමක් නේ කරන්න තියෙන්නේ. මොකද කරන්න ඕනේ? වැඩි එකේ ඉඳන් දැන් මේක නම් ආරෝහණ පිළිවෙලට ගොහම අඩු පිළිවෙල ඉඳන් වැඩි පිළිවෙලට හදන්න. එතකොට අපි සංසන්දනය කරලා තියෙනවා හරය සමාන කට්ටිය, හරය අසමාන කට්ටිය, ඒකෙන් ළවය සමාන කට්ටිය, ඒ වගේම දෙගොල්ලම අසමාන කට්ටිය. ඒ වගේම මිශ්‍ර සංඛ්‍යාතුත් අපි සංසන්දනය කරලා තියෙනවා නේද? මෙතන මොකද වෙලා තියෙන්නේ? හරය බැලුවොත් හැමෝගෙම හරය වෙනස්, ළවය බැලුවොත් හැමෝගෙම ළවයත් වෙනස්. එහෙනම් ඔක්කොම වෙනස් නිසා අපිට මොකද සිද්ධ වෙන්නේ? මේගොල්ලෝ හැමෝම අමුතුවෙන් හදා ගන්න වෙනවා නේද? එහෙනම් 8න් 5, 4න් 3, ඊළඟට 3න් 2. හැමෝම අපිට වෙනස් කරගන්න වෙනවා. එක්ක හරය සමාන කරගන්න ඕනේ, එක්ක ළවය සමාන කරගන්න ඕනේ. ඉතින් මට මේකේ පුළුවන් ළවය හරය සමාන කරන්න, මේ පල්හැ කට්ටිය සමාන කරන්න කියලා ඇසි. හරි. එතකොට මේ 8 4 3 කියලා කිව්වහම මේ ගොල්ලෝ හැමෝම අපි සමාන කරගන්නේ කීයටද? 24ට සමාන කරගන්න පුළුවන්. එහෙනම් 8න් 5 අපි හදා ගන්නවා 24න් භාගයක්. හරය 24න් භාගයක් කරන්න 3න් ගුණ කරන්න ඕනේ. උඩත් 3න් ගුණ කරන්න. කොහොම තියාගන්න? 4න් 3 එක්කෙනා අපි කීයෙන්ද ගුණ කරන්නේ? 24ක් කරන්න නම් අපි 6න් ගුණ කරන්න ඕනේ. මෙයාත් 6න් ගුණ කරන්න. ඊළඟට 3න් 2 කෙනා මොකද කරන්නේ? මෙයා ගුණ කරන්න ඕන 8. මෙයාත් 8. අයිය අපි ගුණ කරන්නේ හරයන් සමාන කරගෙන. හරි. 8වරක් 3 24යි. 5වරක් 3 15යි. 4වරක් 6 24යි. 3වරක් 6 18යි. 3වරක් 8 24යි. 2වරක් 8 16යි. හරි. දැන් අපිට හම්බ වුණා හරයන් සමාන භාග 3ක්. දැන් අපිට පුළුවන් 1 2 3 දාගන්න. අපි ලියන්නේ ආරෝහණ පිළිවෙලනේ. චූටි මෙක්කෙනාට 1 දාගමු එන. කවුද චූටි මෙක්කෙනා? 24න් 15, 24න් 18, 24න් 16. උදාහරණෙ මතකද? ලකුණු. 24න් ලකුණු 15යි තියෙන්නේ. කීයද? මෙයා තමයි අඩු මෙක්කෙනානේ. ඊළඟ එකේ නම මෙයා. ලොකු මෙක්කෙනා තමයි මෙයා. අපි ලියන්න ඕන පිළිවෙලට තමයි 1 2 3 දාගත්තනේ. හරි. දැන් අපි ලියමු. ඉතින් උත්තර ලියනකොට මේව ලියන එක හරි නෑ. අපෙන් අහන්නේ කවුද? මේගොල්ලොන්ගෙන්නේ. එහෙනම් මේගොල්ලෝ විදියට තියමු. 1 මෙයා 24න් 15. ආවේ කාගෙන්ද පුතේ? 8න් 5. එහෙනම් 8න් 5 තමයි එකට ලියන්නේ. දෙකට ලියන්නේ කවුද? 24න් 16. ආවේ කොහෙන්ද? 3න් 2. එහෙනම් 3න් 2 තමයි ලියන්නේ. ඊළඟට 3 වෙනිය ලොකු මෙක්කෙනා 24න් 18 කවුද? 4න් 3. හරි. ඔන්න ඔය විදිහට තියන්න ඕනේ. මේක තමයි ආරෝහණ පිළිවෙල. හරි. මේ රූපේ පරිමිතිය සහ වර්ගඵලය හොයාගන්න කියලා කියන්නේ. ඉතින් පරිමිතිය වර්ගඵලය හොයාගන්න කලින් අපි දාගමු මෙයාගේ ඉස්සෙල්ලම මේ තියෙන අගයන් ටික දාගමු දන්නේ ටික. දැන් මෙතන 12යි මෙතන 5යි නිසා මේ පැත්ත 5යි කියලා අපිට දාන්න පුළුවන්. ඊළඟට මේ පැත්ත 3 නිසා මෙතන 3යි කියලා අපිට ලියාගන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් උඩ පැත්ත සම්පූර්ණයෙන්ම 12යි 3ට බෙදিলা තියෙනවා නේද? මෙතන 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 මේ තියෙන දුරවල් 3ම පුතේ සමානයි කියලා දාලා තියෙන. එහෙනම් අපිට පුළුවන් 12 බෙදීම 3ක්. ඒ කියන්නේ මෙතන 4යි මෙතනත් 4යි මෙතනත් 4යි කියලා අපිට ලියා ගන්න පුළුවන්. හරි. දැන් එහෙනම් අපිට පරිමිතිය ලියා ගන්න පුළුවන් කොහොමද? මේ විදියට නේද? පරිමිතිය. පරිමිතිය. පරිමිතිය කියන එක අපිට කීයක් දෙන්නේ? 12 එකතු කිරීම, 5 එකතු කිරීම කී දෙන්නේ? 4 එකතු කිරීම, 3 එකතු කිරීම, 4 ආපහු 3 එකතු කිරීම, 4 එකතු කිරීම, 5. හරිනේ? 12යි 5යි 3යි 4යි. 12යි 5යි 4යි 3යි. 12යි 5යි 4යි 3යි. හරි. ඊළඟට 4යි 3යි 4යි 5යි. 4යි 3යි 4යි. හරි. ඊටමයි. දැන් මොකද වෙන්නේ? එකතු කරගමු. හරි. ඉතින් මේක අපි එකතු කරගත්තට පස්සේ අපිට හම්බ වෙනවා කොහොමද? දැන් අපි මේක කොහොම ලියාගත්තත් අපිට ලේසි විදිහට නේ අපි එකතු කරන්නේ නේද? රයිට්. ඉතින් කොහොමද කරන්නේ? දැන් මෙතන 12ක් තියෙනවා. 4ව 3ක් තියෙනවා. එතකොට ඔක්කොම 24යි. 5ව 2ක් තියෙනවා. එතකොට 24යි 10යි 34යි. ඊට පස්සේ 3ව 2ක් තියෙනවා. 6යි නේ. එතකොට 34යි 6යි 40. එතකොට මෙතනට නෝ කීයක්ද? සෙන්ටිමීටර 40. හරි. දැන් කොහොමද මෙයාගේ ඊළඟ කාර්යය වර්ගඵලය හොයාගන්නේ? දැන් මේක මොන රූපයක්ද? ඈ මේක ඇවිල්ලා පුතේ සංයුක්ත තල රූපයක් නේ. එතකොට සංයුක්ත තල රූපයක වර්ගඵලය හොයනකොට මොකද කරන්නේ අපි? රූපය ඇතින් බෙදා ගන්නවා නේ. කොහොමද බෙදන්නේ අපි? මේක අපි මෙහෙම බෙදමු.
මං ඒක බෙදන්නම් මෙහෙම දැක්කද මම බෙදපු හැටි හරි දැන් මම බෙදුවා කොහොමද උඩ මේ කොටස එකක් මම එකට 1 2 කියලා දාන්නම්කෝ 1 මේක 2 හරි මම එක 2 කියලා දාලා තියෙන දැක්කනේ එතකොට කොටස් 2කට මම බෙදුවා දැන් කොටස් 2කට බෙදලා මොකද කරන්නේ කොටස් 2කට බෙදලා මම මුලින්ම එක කොටසේ වර්ගඵලය හොයාගන්නවා එක කොටසේ වර්ගඵලය හරිද එක කොටසේ වර්ගඵලය හොයාගන්නවා වර්ගඵලය හොයාගන්නේ කොහොමද දැන් මේ වගේ රූපයක මොකද්ද මේ තියෙන්නේ ඍජු කෝණාශයන්නේ රෙක්ටැන්ගල් එක එතකොට දිග ගුණ කිරීම ඵලදනේ දිග කීයද 12යි 100 ඵලල කීයද නැහ 5යි කීයද එතකොට 12 5 60යි 60 cm වල වර්ග එහෙම නැත්නම් වර්ග සෙන්ටිමීටර 60 ඒ කාටද 1 1 කොටසේ වර්ගඵලය ඉතින් 2 කොටසත් එපැයි එහෙනම් 2 කොටසේ 2 කොටසේ වර්ගඵලය කොහොමද හොයාගන්නේ 2 කොටසේ වර්ගඵලය පුතේ දැන් 2 කොටසට කොහොමද තියෙන්නේ මේ ති මේ පැත්ත 3යි මේ පැත්ත 4යි නේ එහෙනම් ඒ දිග ගුණ කිරීම පළම නේද හරි අපි ලියමුකෝ දිග ගුණ කිරීම පළල දිග කීයද 4 4යි 100 පළල කීයද 3යි 3යි 100 හා දැන් ගුණ කරාම කීයද 4වරක් 3 12යි cm වල වර්ග වර්ග සෙන්ටිමීටර 12යි දැන් අපිට පුළුවන් ලියන්න මොකද්ද මුළු රූපයේ වර්ගඵලය කොහොමද ගන්නෙ මේ දෙන්න එකතු කරන්න එක කොටසේ වර්ගඵලය දෙක කොටසේ වර්ගඵලය එකතු කරන්න 60යි 12යි එහෙනම් 60යි කොහ 60 හරි 60යි වර්ග සෙන්ටිමීටර එයාට එකතු කරනවා කවුද 12යි වර්ග සෙන්ටිමීටර එතකොට අපිට එන උත්තරය කීයද 60යි 12යි 72යි වර්ග සෙන්ටිමීටර ඔන්න හරිද එහෙනම් පරිමිතිය කීයද සෙන්ටිමීටර 40යි පරිමිතිය හොන්නේ වටේ දිග ඔක්කොම එකතු කරලානේ වර්ගඵලය හොයාගන්නේ කොහොම මේ වගේ එක සංයුක්ත රූපයක් නේ එතකොට කොටස් කරලා අපි එක් එක් කොටසක වර්ගඵලය හොයාගෙන ඒ වර්ගඵල එකතු කරගන්නවා මේකේ සම්පූර්ණ මුළු වර්ගඵලය හොයන්න හරි 2යි 4න් එක දශම සංඛ්‍යාවක් කරන්න මොකක්ද අපිට කරන්න පුළුවන් ක්‍රම දෙකයි එකක් මේක මෙහෙමම තියාගෙන කරන්නේ නැතුව මම ඉස්සෙල්ලා මේක මෙහෙමම තියාගෙන තෝ මොකක් කරනවද මේක විෂම භාගයක් කරලා විෂම භාගය දශම සංඛ්‍යාවක් බවට පත් කරන්නේ එහෙම නැත්තම් ඕක ඔහොම තියාගෙන මෙන්න මේ පූර්ණ සංඛ්‍යාව දෙක ඔහොම තියාගෙන හතරෙන් එක විතරක් අපි දශම සංඛ්‍යාවක් බවට පත් කරගන්නේ අර කරලි ඉවරලා දෙකට එකතු කරගන්නවා අපි මේ විදිහට තමයි කැමති ගොඩක් නේද එහෙනම් 2 2යි 4න් 1 කියන එකේනා මට ලියා ගන්න පුළුවන් කොහොමද 2යි 4න් 1 කියන එකේනා මට ලියන්න පුළුවන් 2 එකතු කිරීම 4න් 1 කියලා ඉතින් දැන් මට 4න් 1 විතරක් දශම කරා නම් හරි 4න් 1 විතරක් දශම කරලා 2ට එක පූර්ණ සංඛ්‍යාවක් නේ 2 කියන්නේ එතකොට 2යි දශම ගාණක් නේ මෙතන හම්බ වෙන්න ඕන නේද එතකොට මේ 4න් 1 විතරක් දශම කරමු එතකොට 4න් 1 දශම කරන්න මොකද කරන්නේ 4න් 1 ඉන්න දැන් කලින් මතකද පළවෙනි එකේදී කිව්ව එක නේ පළවෙනි එකේදී කිව්වා 4යේ 10 බලයක් නැත්තම් මොකද කරන්නේ 10 බලයක් කරන්න මෙතනදී කරන්න කවුද 4 10 බලයක් කරන්න කවටද කරන්නේ 10ට බෑ 100ට පුළුවන් නේද 4ේ 25ක් 100ෙන් එහෙනම් 25න් ගුණ කරනවා උඩත් 25න් ගුණ කරනවා එතකොට කීයද හම්බෙන්නේ ඔකම තියාගන්න 2 එකතු කිරීම කවුද වට හම්බෙන්නේ 4වරක් 25 100යි එක්වරක් 25 25යි හරි දැන් මේ අහන්න 100ෙන් 25 කියන්නේ කීයද 2 එකතු කිරීම 100ෙන් 25 කියන්නේ කීයද 0.25යි එහෙනම් 2 එකතු කිරීම 0.25 කියන්නේ 2.25යි හරි ඕක තමයි ලේසි විදිය අපිට පුළුවන් ඕනනම් මේක විෂම භාගයක් කරලා මේ විදියට ගුණ කරලා හදන්න මේක ඊට වඩා හොඳයි හරි එහෙනම් මේ තමයි මේ වගේ මිශ්‍ර සංඛ්‍යාවක් අපි දශම සංඛ්‍යාවක් බවට පත් කරපු විදිය. හරිද? ඉතින් අපි යන් ඊළඟ එකට. ඊළඟ එකේදී බලන්න. අපට තියෙන 10 නේද? හරි. ග්‍රෑම් කිලෝග්‍රෑම්.
හරි මම ලියන්නම් ගාන කිලෝග්‍රෑම් ග්‍රෑම් 15යි 850යි ඊළඟට 3යි 780යි වට අන්තිමටම ලේසි ප්‍රශ්නයක් මම දාලා තියෙනවා නේද එකතු කරන්න තියෙනයි හරි දැන් මේ ඔක්කොම මේවා කරන්නේ වාට මතක් වෙන්න විතරයි අවශ්‍යරයක් ඉගෙනගත් දේවල් ආයයි මතක් වෙන්න හරිද ඒකයි මම ඉක්මනට කියාගෙන යන්නේ ගොඩක් පැහැදිලි කරන්න දෝ පන්තිදී කතා කරපු දේවල් තමයි මේ තියෙන්නේ හරි දැන් එකතු කරගමු 0යි 8යි 5යි 13න් 3යි එකක් ඉදිරි 8යි 8යි 16යි නේද දැන් මේකත් ආවම මෙතනට 8යි 8යි 16යි 1630ක් නෙන්නේ තියාගන්න පුළුවන් 1630 බෑන මොකද කරන්නේ අපි අරන් යන්න ඕනේ පුතේ එහා පැත්තට 630 මෙහෙ තියාගෙන එකක් ගෙනියමු මෙහෙට ඒ කියන්නේ අර ග්‍රෑම් 1000 තමයි යන්නේ කොහෙටද මේ පැත්තට යන්නේ එතකොට එකක් වෙලා දැන් එකතු කරමු 5යි 3යි 8යි 1යි 9යි මෙතන එකයි එහෙනම් කීයක් වෙනවද 19යි kg 630යි ග්‍රෑම් හරි මේ මොන සතියද දෙසැම්බර් මාසේ පළවෙනි සතියේ හතවසරේ ක්විස් එකේ ප්‍රශ්න 10ට උත්තර තමයි හැදුවේ මේ සතියේ පන්තියෙන් පස්සේ ආපහු මේ වගේ එකක් හම්බ වෙනවා තව 10යි හරිද එහෙනම් ඒකත් කරලා සබ්මිට් කරන්න එහෙනම් ඊළඟ ක්විස් එකේදී ඉතුරු ටික කතා කරමු එහෙනම් මේ ටික ආපහු සරයක් බලන්න වගේ වැරදිච්ච ටික හදාගන්න